වේදිකාවේ ඉන්න වසන්ත සහෝදරය ඇතුළු අද ප්‍රකාශයට පත් කරපු ජාතික පුරුෂ සමිති මධ්‍යස්ථානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභාව ඒ සහෝදරයන් සහ සහෝදරුන්ගෙන් අවසරයි අපේ ප්‍රියංකර සහෝදරයා සහෝදරයන්ට අවසරයි අපේ ආරාධනය පිළි අරගෙන මෙතනට පැමිණි උත්සව සමිති නායක සහෝදරු පිරිසක් ඉන්නවා ජාතික උත්සව සමිති මැදිස්ථානයට සම්බන්ධ නැති ඒත් අපිත් එක එකට වැඩ කරන සහෝදරයෝ ගොඩක් ඉන්නවා ඒ හැමෝගේම අවසරයි සහභාගී වන සහෝදරියනි සහෝදරවරුනි දැන් අද අපි මෙතන කරගත්තේ වැඩ දෙකයි එකක් තමයි කොළඹ දිස්ත්‍රික්කයට නායක මණ්ඩලය ප්‍රකාශ කිරීම එහෙම නැත්නම් හඳුනා ගැනීම ඊළඟට යෝජනා සම්මත කරගත්තේ ඉතින් යෝජනාවල තියෙන්නේ මේ බෝඩ් එකේ පිටිපස්සේ දාලා තියෙන කරුණුම තමයි කතා කරන්නේත් ඒවම තමයි. ටිකක් බෝඩ් එක පේනවද දන්නේ නැහැ ඇතට. පේනවනම් චුට්ටක් ඒකේ තියෙනවා කරුණු හතක්. කාරණා හතක් තියෙනවා. කාරණා හතෙන් පහක් ඍජුවම ආර්ථික සටන්පාඩි. එලිම ආර්ථිකයට සම්බන්ධ ඒවා. දෙකක් තියෙනවා ඒවත් ආර්ථිකයේ මත සම්බන්ධයි තමයි නමුත් ඒවා ඍජුවම දේශපාලන සටන් පාඩි එකක් මර්ධනය අනිත් එක මැතිවරණ කල්දෙමේ දැන් මැතිවරණ කල්දැමීම කියන මාතෘකාවෙන් තමයි මම මේ කතා කරන්න පටන් ගන්න මැතිවරණ කල් දැමීම කියන මාතෘකාව එක මැතිවරණ කල් දාලා තියෙනවනේ දැන් ඒ නිසා ඊට කලින් තව කාරණයක් තියෙනවා පොඩ්ඩක් අපි තහවුරු කරගෙන යන්න ඕන මේ රට තියෙන තැන සම්බන්ධයෙන් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ඕනම රටක ඕනම තැනක මිනිසුන්ට ප්‍රශ්න දෙනවා මටත් තියෙනවා ප්‍රශ්න මේ ඊයේ පෙරේද පොඩි ප්‍රශ්නයක් තිබුණා ඒ වගේම මේ වේදිකාවේ ඉන්න සහෝදර සහෝදරයන්ටත් මේ අද අපේ නියෝජිතයෝ විදියට මෙතනට සම්බන්ධ වෙන සහෝදර සහෝදරයන්ටත් ඒ වගේම මේක දැනගෙන තව ආපු අමතර සහෝදර සහෝදරියෝ ඉන්නවා කීප දෙනෙක්. ඒගොල්ලෝ වෘත්තිකයෝම නෙමෙයි අපිට සහයෝගයට නිකන් දැකලා බලන්න බලන්න ආපු කට්ටියකුත් ඉන්නවා කීප දෙනෙක්. ඉතින් අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඉතින් ලෝකේ පුරාමත් එහෙමයි. දැන් වැඩ කරන පන්තියේ ජේෂ්ඨතම නායකයා පළවෙනියා ඔයගොල්ලෝ දන්නවා අපේ දාර්ශනිකයා වැඩ කරන පන්තියේ මිනිසුන්ගේ නායකයා දාර්ශනිකයා කාල් මාක්ස් මේ කියන වැඩ කරන පන්තිය ලෝකෙට බිහි වෙලා අවුරුදු 500කට ආසන්නයි 500ක් විතර තමයි වෙන්නේ වැඩ කරන මිනිස්සු හැමදාම හිටියා ඒක වෙනම දෙයක් ආයතනගත වෙලා
ශ්‍රමය විකුණලා පඩියක් අරගෙන වැටුප අරගෙන ඒකෙන් ජීවත් වෙන මිනිස්සු ගැන තමයි අද මේ සමුළුවේ අපි කතා කරන්නේ. මේ රැස්වල ඉන්නෙත් එහෙමයි. ගොවියොත් වැඩ කරනවා නමුත් අපි දැන් මෙතන කතා කරන්නේ ගොවි ජනතාව ගැන නෙමෙයි. මූලික කරලා තියෙන. වැටුප් ශ්‍රමිකයෝ. ඉතින් ඒ අන්නේ වැටුප් ශ්‍රමිකයන්ගේ නායකයා පළවෙනියා දාර්ශනිකයා අපි කවුරුද දන්නව? කාල් මාක්ස්. කාල් මාක්ස් සහෝදරයා මෙන්න මෙහෙම කියලා දෙනවා. මිනිස්සු ඉස්සරහට අපි බිහි වුණාට පස්සේ මිනිස්සු ඉදිරියට මිනිස්සු ඉස්සරහට උත්තරයක් නැති ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ කියලා. මිනිස්සු ඉදිරිපිටට උත්තර නැති ප්‍රශ්න එන්නේ නැහැ. උත්තර දෙනවා. ඒ නිසා ප්‍රශ්න කියන එක එච්චර ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි. ඒවට උත්තර දෙනවා. ඇත්තම සමාජයේ සංවර්ධනය වෙලා අපි ඉදිරියට ආවේ මිනිස් සමාජයේ ප්‍රශ්න නිසා. අපිට ප්‍රශ්න හම්බෙනවා, අපි උත්තර වෙනවා. එතකොට සමාජයේ ඉස්සරහට ගමන් කරනවා. එහෙමනේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්න කියලා කියන්නේ සමාජය සංවර්ධනය සඳහා අවශ්‍ය දෙයක්. ප්‍රශ්න නැත්තම් සමාජය කොහොමද යන්නේ? ඉතින් මිනිසා බිහි වෙච්ච දවසේ නම් ප්‍රශ්න. ඉතින් ඒවට උත්තර හොයමින් ආපු ගමනකනේ මේ අපි ඉන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලම සුභවාදී වෙන්න ඕන. මේ බෝඩ් එකේ තියෙන සටන් පාඩ එහෙම නැත්නම් අදහස් හත සම්බන්ධයෙන් මේවට අපිට උත්තර හොයන්න පුළුවන්. දැන් සමහර රට දාලා යන්නේ මේකේ ඉඳලා වැඩක් නැහැ කියලා. ඒකට අපිට දොස් කියන්න බෑ. හැබැයි ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන්. ඒ සුභවාදී බව මේ රැස්ව සිටින හැම සහෝදරියක් සතුවම තිබිය යුතුයි, තියෙනවා. එහෙනම් තමයි මෙතන ඉන්නේ. සමහරට මෙතෙන්ට එනකොට ගොඩක් රස්නේ. මේ අවුහරි වාඩි වුණේ මං හිතන්නේ පිච්චි බිම වාඩි වුණා. ඉතින් එහෙම වාඩි වෙලා ඉන්නේ හිටියේ පිච්චි සහ මේ අපි එකතු වෙලා ඉන්නේ මේ නායක මණ්ඩලයක් පත් කරගත්තේ අපි සුභවාදී. අපි අසුභවාදී නෑ. ඉතින් අපේ දාර්ශනිකයට අනුවම අපිට ප්‍රශ්න එක්කර ගානක් නෑ. ඒවට උත්තර හොයන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ප්‍රශ්නවලට නිසි වේලාවේදී උත්තර හෙව්වේ නැත්තම් ඒවා ගැටලු බවට පත් වෙනවා. ගැටලු බවට පත් වෙනවා. අපි හිතමු දරුවෙක් ඉස්කෝලේ යන එක්කෙනෙක් ඒ ලෙවල් ලියනවා කියමු. එයාට ප්‍රශ්නයක් දුන්නම එයාට වෙලාවක් තියෙනවා ඒකට උත්තර ලියන්න. ඉතින් ලියා ගන්න බැරි වුණොත් ගැටලුවක් තමයි. දැන් අපේ රටේ පහුගිය කාලේ වෙලා තිබ්බේ ඒ වගේ තත්ත්වයක්. පහුගිය කාලේ ප්‍රශ්න ආව අපේ පාලකයන්ට කාට ජනතාවටත් ඔක්කොටම දේශපාලන පක්ෂවලට හැමෝටම. ඒ ප්‍රශ්න වලට නිසි වේලාවේ උත්තර හොයාගන්න බැරි වුණා. ඒව ගැටලු වුණා එකමත් එක කාලෙක. දැන් ලංකාවේ ගැටලු නැහැ. දැන් අපේ රටේ ගැටලු නැහැ. ගැටලු අවස්ථාව අපි පැන්නා. පහුගිය පුරේසි අරගලේ කාලේ ඒකේ කොටසක් තීරණාත්මක එක තිබ්බේ ගෝල්පේසිගේ. නමුත් රට පුරා පැතිරිච්ච පුරේසි අරගලයක් තිබ්බා.
ඒ කාලේ තිබුණේ අර්බුදයක් රටේ. ඒ කියන්නේ ප්‍රශ්න ගැටලු වෙලා ඊළඟට ඒක අර්බුදයක් බවට පත් වෙලා තිබුණා. දැන් මොකද වෙන්නේ? අර්බුදෙත් අපි පහු කරලා තියෙනවා. දැන් රටේ තියෙන ව්‍යසනයක්. දැන් ප්‍රශ්න ළඟ නෙමෙයි තියෙන්නේ. ගැටලු සීමාවෙත් නෙමෙයි අර්බුදයේ සීමාවෙත් නෙමෙයි රට මුළුමනින්ම ව්‍යසනයකටපත් වෙලා තියෙනවා. ව්‍යසනයක් තියෙනවා. මම ඒක පැහැදිලි කරන්න යන්නේ කවුරුත් දන්න නිසා ව්‍යසනය. එක උදාහරණයක් කියන්න. රට තියෙන ව්‍යසනයක කාටත් පැහැදිලි. ඉතින් දැන් අපිට ඕන කරලා තියෙනවා ආපහු නැවත ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අදාළ තැනට යන්න. ජාතික ජනබල වේගය එළඹෙන මැතිවරණ වලදී ජයග්‍රහණය කරලා මේ රටේ ආණ්ඩු බලය අරගෙන අනිකුත් ආයතන වලත් බලය තහවුරු කරගෙන රාජ්‍ය බලය ශක්තිමත් කරගෙන අපිට මූණ දෙන්න වෙන්නේ ප්‍රශ්න වලට. නැවත ප්‍රශ්න වලට අපි යනවා. ප්‍රශ්න වලට ගිහිල්ලා උත්තර හොයන්න. අපි එනකොට ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. අපිට ප්‍රශ්න කොටකට උත්තර හොයන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට අපි සුබවාදී උත්තර හොයන්න පුළුවන්. හරි. ඉතින් මට කියන්න ඕන උනේ මේකයි. අපි දැන් ව්‍යසනයක ඉන්න ජනතාවක් රටක්. ඒ බේස් එක දාගෙන තමයි මම මේ කතා කරන්න කල්පනා කරේ. පදන මහදාගෙන. ප්‍රශ්න නම් ගන්නක් නෑ. මොනවාද ප්‍රශ්න? දැන් තියෙන ව්‍යසනය. හරි. දැන් මාතෘකාවට ගියොත් මම පළවෙනි එක ගන්නම් මැතිවරණ කතාව. අර අර පදනමේ ඉඳන් තමයි අපි ප්‍රවේශය ගන්න. මාර්තු 9 පුංචි ඡන්දේ තිබ්බේ නැහැ. කවුරුත් දන්නේ නැහැ කියලා. කවුරුත් දන්නේ නැහැ කියලා. රනිල් රාජපක්ෂ පාලනය ඡන්දේ නොතිය පැනලා ගියේ මාලිමාව ජයග්‍රහණය කරන නිසා. ඒක පිළිබඳ කතා දෙකක් නැහැ. බුද්ධියංශ වාර්තාව, අනිත් වාර්තාව, සමීක්ෂණාව ජනතාව පෙළ ගැහෙනකොට දැක්කා. ඔක්කොම පැහැදිලි. ඒ නිසා ඡන්දෙ තිබ්බේ නැහැ. ඇත්තටම ඡන්දෙන් පැනලා ගියා. ඡන්දෙන් පැනලා ගියා. හැංගිලා ඉන්නේ ඡන්දෙන්. දැන් පුංචි ඡන්දේ අපි දිනන නිසා පුංචි ඡන්දේ අපි දිනන නිසා රනිල් රාජපක්ෂ පාලනයේ ඡන්දෙ තිබ්බේ නැත්තම් අපි පොඩි තර්කයක් ගොන්නකමු. පුංචි ඡන්දේ අපි දිනන නිසා මේගොල්ලෝ ඡන්දෙ තිබ්බේ නැත්තම් දැන් ජනාධිපතිවරණයක් ගැන කතා වෙනවා. නිල නොවන ලෙස ජනාධිපතිවරණ සටන පටන් අරන් තියෙනවා. නිල නොවන ලෙස. දැන් ජනාධිපතිවරණයක් ගැන කතා වෙනවා එතකොට. හරි. ඒ ජනාධිපතිවරණයේදී මාලිමාව ජයග්‍රහණය කරන බවට දැනටම හැම පැත්තකින්ම සලකුණු පහළ වෙලා ඉවරයි. දැනටම පහළ වෙලා ඉවරයි. පුංචි ඡන්දේ මාලිමාව දිනන නිසා මේගොල්ලෝ තිබ්බේ නැත්තම් මොකද කියන්නේ? ජනාධිපතිවරණය මාලිමාව දිනනවනම් ඡන්දෙතියයිද? එතන තර්කානුකූල දේශපාලන කතාවක් එනවා. ඒක මහ ඡන්දයක්. කාටත් පැහැදිලි. ජනාධිපතිවරණේ ගෑණියෙක් මිනිහෙක් කරන්නයි මිනිහෙක් ගෑණියෙක් කරන්නයි
hara wenath onayama deyak kala heki kiyapu janadhipati duraya echchara balathala thiyena janadhipati kama punji chanda thiyapu aya nothiyapu aya sadharana prajathantrawadiwa chanda thiyala oya gollo ganna කියලා දෙයිද අනුර ඔයා මේ ගන්නකො ආ ගන්න දැන් මහින්දලා රණිල්ල කියනවා එහෙම අනුර ඔයා මේක කතරේ ගහගෙන ගන්නකො අරගෙන අපි හොරු ඈ ඔයගොල්ලෝ අපි අල්ලන්න ආ අල්ලලා අපිට දඬුවම් දෙන්න දඬුවම් දීලා අපි හිරේ දාන ඒ මන්දි වට මෙච්චර කාලයක් හොරගම් කරපුවා ඔක්කොම නැව දාපව ගන්න ආ ගන්න කියලා දෙයිද මොකෝ කියන්නේ අපි මතක තියා ගන්න ඕන ලේසියෙන් දෙන්නේ ලේසියෙන් දෙන්නේ එන ලේසියෙන් දෙන්නේ නැහැ කියලා කියනකොටම ඒකේ ඇතුලේ තියෙනවා තව අර්ථයක් මොකක්ද අමාරුවෙන් ගන්න පුළුවන් නේ ලේසියෙන් දෙන්නේ නැත්නම් ඒකේ ඇතුලේ තියෙනවා වෙන අර්ථයක් තව අර්ථයක් තියෙනවා අමාරුවෙන් ගන්න පුළුවන් හා ලේසියෙන් දෙනවනම් ඕකේ අසන්නේ ලේසියෙන් දෙන්නේ නැත්නම් අමාරුවෙන් නම් ගන්න වෙන්නේ අපි මේ ලෑස්ති වෙන්නේ ඒ අමාරුවෙන් ගන්න වැඩේට කියන එක අපි රනිල් රාජපක්ෂලාට කියන්න ඕන අපි වැඩ කරන පන්තිය සූදානම් කරගෙන යන්නේ නිකන් නෙමෙයි ජාතික ජන බලවේගයේ චන්ද්‍රරැස්වීම තියාගෙන සමුළු තියාගෙන වෙන පාරක යනකොට අපි මේ යන්නේ තවත් පාරක් අපි මේ යන්නේ වෙනත් පාරක් අපි මුලින්ම ගම්පහ සමුළුව තිබ්බා නායක මණ්ඩලය ප්‍රකාශයට පත් කරා මේ යෝජනා ටික සම්මත කරගත්තා අතන මේක එකම මතයක් හදන්න ඕන එකක් නිසා වැඩ කරන පන්තියට සිද්ධ වෙලා තියෙන එකම කතාව කරන්න දිගටම හරි අමාරු වැඩක් එපා වෙන එක දිගට එකම කතාව කරනකොට රට පුරා ඒක අමාරුයි නමුත් අපිට තහවුරු කරගන්න ඕන කාරණා ටිකක් තියෙනවා කොච්චර අමාරු වුණත් අමාරුවෙන් හරි නැවත නැවත ඒ ටික කියන්න වෙනවා මොකද දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයකට යන නිසා අපි පොඩ්ඩක් ඈතින් ඉඳන් එමු චුට්ටක් ඈතට ගිහිල්ලා එමු මානව ඉතිහාසයට වෙනව අවුරුදු 125කට ආසන්න කාලයක් ඒකෙන් අවුරුදු ලක්ෂ 125000ක් වෙනවා දැන් මේ අපි හෝමෝ සේපියන්ලා සේපියන් සේපියන් හරි ඉතින් දැන් ඔහොම එනවා මෙහාට එනකොට ඔයගොල්ලෝ දන්නවා මං කිටි කරන්නත් ඕන නිසා වැඩි විචූර්ණ නැතුව කියන්නම් මීට අවුරුදු 11000කට විතර එහා පැත්තේ 11000 20000 වගේ කාලේ පීඩිතෙක් සහ පීඩකෙක් බිහි වෙනවා. අය අර බලසම්පන්න ශක්තිමත් ගෝත්‍ර අනිත්‍යව යටපත් කරනවා. කාන්තාව පැහැරගෙන යනවා ලිංගික කටයුතු වලට, වහල් වැඩවලට, පිරිමි පැහැරගෙන යනවා. කොහොම ඇති වෙනවද වහල්ලු? පීඩිතෙක් ඇති වෙනවා. ඉන් එහා මානව ඉතිහාසයේ පීඩිතයෝ හිටියේ නැහැ. එහෙම තිබ්බේ නැහැ. මිනිස්සු අතර එහෙම එකක් තිබ්බේ නැහැ. පරිසරයත් එක්ක සටනක් තිබ්බා. පරිසරයත් එක්ක ගැටුමක්. කමන්ට ආවේ පරිසරයෙන් එන ප්‍රශ්න අර මං කලින් කිව්වේ මාක්ස් කිව්වාගේ මිනිසුන්ගේ ප්‍රශ්න ආවේ නැහැ මිනිසුන්ට ඉතින් පීඩිතය බිහි වුණා එනම් පීඩකෙක් ඉන්නවා පීඩකෙක් ඉන්නවා මම මේ ඡන්ද කතාව කියන්නේ ඇත්ත ඔයගොල්ලෝ කල්පනා කරයි වෙන මොකක් හරි එකක් කියන්න යනවාද කියලා ඉතින් පීඩිතය බිහි වුණාම
පීඩිතය අරගල කරා විවිධ ස්වරූපයන්ගෙන් පීඩාවෙන් මිදෙන්න. පීඩකයෝ ඒගොල්ලෝ කටයුතු කරා අර පීඩිත භාවය තවදුරටත් තියාගන්න. දැන් අද අපි මොකද්ද කරන්නේ? මේ යෝජනා හතකුත් දාගෙන දිශික ගාන යමින් මේ රැස් වෙලා 75 අවුරුදු පීඩාවෙන් මිදෙන්න අරගලයක් කරනවා. විවිධ කටයුතු කරනවා. විවිධ කටයුතු. හරි. 75 අවුරුදු සාපයෙන් පීඩාවෙන් මිදෙන්න විවිධ කටයුතු කරනවා. රනිල් රාජපක්ෂලා ඒක තවදුරටත් පවත්වාගෙන යන්න විවිධ කටයුතු කරනවා. විවිධ කටයුතු කරනවා. මේ දෙගොල්ලෝ පීඩකයෝ සහ පීඩිතයෝ මේ කරන විවිධ කටයුතු වලට තියෙන නම තමයි කවුරුත් දන්නවා මොකද්ද? දේශපාලනය. අපි මේ දේශපාලනය කරන්නේ. දේශපාලනය කියන්නේ නිකන් රට පාලනය කරනවා කියන වගේ වචනයක් නෙමෙයි. එහෙම පටු එකක් නෙමෙයි. පීඩිතයෝ පීඩාවෙන් මිදෙන්න කරපු අරගල දේශපාලනය. පීඩකයෝ පීඩිත භාවය තවදුරටත් පවත්වාගෙන යන්න කරපු අරගලය විවිධ කටයුතු දේශපාලනය. එහෙනම් රනිල් රාජපක්ෂලා කරන්නේ මොකද්ද? දේශපාලනය. ඔයගොල්ලෝ අපි කරන්නේ දේශපාලනය. ඒක තමයි දේශපාලනය. එහෙනම් දේශපාලනය ඔන්න පළවෙනි වතාවට ලෝකෙට එනවා. මේක ඉපදෙනකොට මානව වර්ගය අතේ අරගෙන ආපු එකක් නෙමෙයි. දේශපාලනය හම්බෙන්නේ අතරමඟදී. ප්ලේටෝ කතා කරේ කොයි කාලෙද? ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. පූර්ව. එතන අවුරුදු 300යි. මේ පැත්තට 2000යි කියමු. 2300යි මේ ළඟ මං කියන්නේ 11000. ඉතිහා. ඔන්න දේශපාලනය ඇති වෙනවා. මාක්ස් කිව්ව කතාව මේකයි. ඔන්න අපි දැන් ඡන්දෙට එනවා. මේ මානව ඉතිහාසයේ පීඩක පන්තිය දැන් දේශපාලනේ බිහි වුණාට පස්සේද ඒක අදාළ වෙන්නේ? පීඩක පන්තිය පීඩිත පන්තියට බන්දේසියක තියලා බලය දීලා ගිහිල්ලා නැහැ. මෙතෙක් ඉතිහාසයේ පීඩක පන්තියක් පීඩිත පන්තියට බන්දේසියක තියලා බලය දීලා ගිහිල්ලා නැහැ. ඒක තමයි මෙතන අපේ කතාව. එන ලංකාවේ පීඩක පන්තිය රනිල් රාජපක්ෂලා මෙතන ජාතික ජනබලයේගෙත් එක්ක පීඩිත පන්තිය සහ ප්‍රගතිශීලී ජනයා එකතු වෙලා තියෙනවා. එතකොට මෙතෙක් ඉතිහාසයේ වෙච්ච නැති දෙයක් මෙතන වෙයිද? මෙතන වෙයිද? රනිල් රාජපක්ෂලා මෙන්න කියලා බන්දේසිය දීලා අපිට දෙනවා ගන්න. දෙන්නේ. ඒ දෙන්නති බව තමයි පහුගිය මාර්තු මාසේ 9 වෙනිදා ශ්‍රී ලාංකීය ජනතාවට කියලා දෙන දේශපාලන පාඩම. ඒක තමයි උගන්වන්නේ. ඒ පාඩම තමයි ඉගෙන ගත්තේ. ලෙහෙසියෙන් එහෙම දීලා යන්නේ නැහැ. ඒ පාඩම. හරි. දැන් මෙතන ඉන්න වැඩ කරන පන්තිය මේ தත්ත්වය වෙනස් කරන්න ලංකාවේ ඉන්න වැදගත්ම ජන කණ්ඩායම බලවත්ම ජන කණ්ඩායම මේ රටේ වැඩ කරන පන්තිය ගොවි ජනතාව තරුණ ජනයා මොනා හරි ඔය වෙන 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 විදිහට වර්ගීකරණය මොනා ගොඩක් ඒවා ඔයගොල්ලෝ දන්නවනේ විවිධ ඒවා තියෙනවා. මේ රටේ වැඩ කරන පන්තිය තමයි අපේ දාර්ශනිකයෝ නම් කරලා තියන්නේ. මේ වෙනස කරන්න මේගොල්ලෝ ලේසියෙන් දෙන්නේ නැති නිසා ඒ වෙනස කරන්න රට පෙළගස්සන්න ඉදිරියෙන්ම ඉන්න දියුණුම
හැකියාවක් තියෙන ශක්තිමත්ම ජන කණ්ඩායම වැඩ කරන පන්තිය කියලා තමයි කියලා තියෙන්නේ. වෙන කවුරුත් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? මොකක් හරි හේතුවක් තියෙන්න බෑ. ඇයි තරුණයෝ නෙමෙයි වැටුප් සමිතියෝ කියලා කියන්නේ? තරුණයෝ නෙමෙයි. ගොවියොත් නෙමෙයි, දීවරයොත් නෙමෙයි, මූලිකම කණ්ඩායම. ඒ කණ්ඩායමත් එක තමයි දැන් අපි මේ රට පුරා මේ ගණදෙනුව කරගෙන යන්නේ. ඇයි එහෙම කියන්නේ? මේගොල්ලෝ තමයි වැදගත්ම කණ්ඩායම කියලා. ඔයගොල්ලෝ අපි වැඩ නතර කළොත් මොහොතින් රටම නතර වෙනවා. වෙන කාටවත් ඒක කරන්න බෑ. ඒක ගොවි ජනතාවට කරන්න බෑ. ඒක ශිෂ්‍යයන්ට කරන්න බෑ. ඒක දීවරයන්ට කරන්න බෑ. විදුලිය නතර වෙනවා. වරාය නතර වෙනවා. ගුවන් යානා නතර වෙනවා. ඔක්කොම නතර වෙනවා. ඒ කියන්නේ බලවත් මේ කණ්ඩායම. ශක්තිමත් මේ කණ්ඩායම. හැබැයි තාම මේ කණ්ඩායම සාමූහිකව ශක්තිමත්ව ඒ වැඩේ සඳහා පෙළ ගැහිලා නැහැ. එහෙනම් ඒ පෙළ ගැස්වීමේ කටයුත්ත තමයි අපි මේ කරමින් යන්නේ. ඒකට ඕන කරන මතයකුත් ඕනනේ. ඒක තමයි මේ කතා කරමින් යන්නේ. ඇත්තටම අපි මේ සූදානම් වෙන්නේ මොකටද? මොකටද මේ සූදානම් වෙන්නේ? ප්‍රශ්න ගැටලු වෙලා ගැටලු අර්බුද වෙලා මේ ව්‍යසනයක් තත්ත්වයට මේ රටේ පාලකයෝ මේක පත් කරලා තියෙනවා. අපි දැන් ඒගොල්ලන්ට කියන්න ඕන, උඹලා යටතේ අපි වැඩ කරන්න ලෑස්ති නැහැ, උඹලා පලයල්ලා, අපි ළඟදිම වැඩ නතර කරනවා. අපි ළඟදිම වැඩ නතර කරනවා. මේ බදු බර අපි ලෑස්ති නැහැ උඹලාට බදු ගෙවන්න කියලා අපි කියන්න ඕන. ඒක අවශ්‍යයි. මුන්ට බදු කියලා මොකටද? මුන් හොරා කනවා නම්, කොල්ලා කනවා නම්, ඒක අපි දැන් පිළිගන්නවා නම් අපි දැන් කැමැත්තෙන්ද බදු ගෙවන්නේ? කවුරුත් කැමැත්තෙන් බදු ගන්නේ නැහැ. අපිට වැටුපයක්ද? මොදි? ඒක පැහැදිලි කරන්නේ නැහැ. ඕනේ නැහැනේ. හරි. එහෙනම් අපි මේ සමුළු වටේ තියාගෙන කතා කරගෙන යන්නෙම අපි ඉක්මනින්ම වැඩ නතර කිරීමකට යනවා. ඒකට අපි සූදානම් වෙන්න ඕන, හැමෝම සූදානම් කරන්න ඕන. පාලකයෝ යන්න ලෑස්ති නම් ඡන්ද දෙයලා. ආ යන්න. ඕකේ. කමක් නැහැ. හැබැයි යන්න. මුළු රටේම බහුතර ජනයා මුන්ව ප්‍රතික්ෂේප කරනවා. ඒක උන් දන්නවා. ඉතින් යන්න. ජනවරමක් නැහැ. ඉතින් ඔය ඉන්නේ. පණක් සම්මත කරන්නේ. EPF එකට ITF එකට වැඩේ දෙන්නේ. ඉතින් අපි බලන් ඉන්නේ. අපි යම් විරෝධතා දක්වනවා. ඒ ඕන. ඕන නැතුව නෙමෙයි. නමුත් ඒකෙන් මේක වෙනස් කරන්න බෑ. ඉතා පැහැදිලි. ඒක දැන් අපිට පැහැදිලි කාටත් ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මේ වෙනම ජාතික උරු සමිති මධ්‍යස්ථානයේ විදිහට රට පුරා යමින් මේ සඳහා වන සූදානම් කිරීම කරමින් යන්නේ. දැන් කතාව ජනාධිපතිවරණය ගැන. නිල නොවන ආකාරයට ඒ සටන පටන් අරන් තියෙන්නේ. අපිට හම්බෙන්නේ අපි කියන පොත්වල පාර්ලිමේන්තු වාදය කියලා කන්නක් හම්බෙනවා. පාර්ලිමේන්තු වාදය. තව තව වාද හම්බෙනවා. අපිට ජනාධිපතිවරණ වාදයක් හම්බෙන්නේ නැහැ. ලෙනින් කපොත් බලුවත් හම්බෙන්නේ නැහැ. ඒ අපේ නායකයෝනේ. කාගවත් පොත්වල එහෙමයක් හම්බෙන්නේ නැහැ. ජනාධිපතිවරණ වාදය.
saudara saudara ini kian nona parlimen tu mati warna kerana tali itu janadi pati warna kerana be janadi pati warna kerana be api deng balak endra dekeng ekak pelai warna ek api janaya tapi hari itu pahedil kerana nona Ranil Rajapaksa sa pratigami balavege ekak kendrayak anith kendre jathika jana balavege moolika karagat pragatishili kandayama habai amata karanne ba loka hama tanakama pragatishili wesin pratigami kandayam innawa hitiya vamanshika hadayen Pratigami kandayam hitiya, loke purama hitiya, ahmadama hitiya, danuth inna, mehet inna. Me dala thiyena ratu kodiya. Payate weda dinne dina ganeeme ithihasa kathawa danno. Amerikawe weda karana minissu paya 16 12 weda kara, 18 eka digata paya 35 weda kara. Europe Aragale kau payah tak kebetulan ini illallah. Aragale itu le pati kami hidup ada nanti. Payah tak kebetulan ini orang kila kodiya usaha kenapa? Eka itu le pati kami hidup ada nanti. Hidia. Pahlak yo dalat hidup boleh hidia. Indera mau kata kere. Ujosan ini aragale ini. Betul tiap polis ada itu le indera ini. Patta pratigami. Itu pasti. Eka pavichchi karala thamai. Palakayo. Polisiya dammala. Weda karana janathawata wedi thibbe. Etara wede pattu karaya kotaninda. Pragatishili kandura athule indala. E nisa pragatishili vamanshikai kiwwata vimuktivadi kiyala kiwwata භාවිතාව බලන්න ලදරු වලිප්පුවද කියලා බලන්න කඩිකුලප්පුවද කියලා බලන්න අතම් ප්‍රගතිශීලී කියා ගන්න අය වාමාංශිකයි කියා ගන්න අය විමුක්තිකාමී කියා ගන්න අය පරීක්ෂා කරන්න මොකද අපි ඉන්නේ තීරණාත්මක තැනක තීරණාත්මක තැන මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුල මේ සමාජ පරිවර්තනයේ ක්‍රම වෙනස ගබ්සහ වුණොත් කාටරි ගබ්සා කරන්න ඉඩ දුන්නොත් ඒක තමයි අපි කරන මහාම ජාතික අපරාධය ඒක වෙන්න දෙන්න බෑ ඒක වෙන්න දෙන්න බෑ හැත්තෙක තිටිය ප්‍රතිගාමි ජනතාව වැඩකට සූදානම් කරලා පෙළ ගැහිලා ගානට වෙනකොට ගිහින් ගැව්වා මොකද්ද මේ තානා ප්‍රතිකාරයලයකට බෝම්බේ එකෙක් උගේ නම DIG ධර්මසේකර වගේ මට මතක එහෙම දේවල් තියෙනවා පේනවා මේ යන තාලේ තුල එන්න එකක් තියෙනවා මේක පොදු ජනයාට ජයග්‍රහණයකින් ඉවර කරගන්න පුළුවන් ඊට කලින් අර පීඩකයන්ට මේ රට කාපයොන්ට අවස්ථාව හදලා දෙනවා අවස්ථාව හදලා දෙනවා මේක ගබ්සා කරලා දාන්න නැති මංගස්ථාන කරලා දාන්න ඒ කාලේ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඒ කාලේ ඇවිල්ලා තියෙන්නේ එනිසා අපි ළඟ ඉන්න කඩියත් බලාගෙන ඉන්න ඕන අගහගෙන අපි අනිත් පැත්තේ වාඩි වෙලා ඉන්න මිනිහා ගැනත් බලා ගන්න ඕනේ අපිට ඉදිරියට පාරට බහින්න තියෙනවා වැඩ නතර කරන්න තියෙනවා ඒවා ඇතුලේ ඉඳලා කඩප්පුලි වැඩ කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් මොකද එහෙම වෙලා තියෙනවා අපි දන්නවා මේක ඇතුලේත් ඉන්නවා මේක ඇතුලේ ප්‍රතිගාමීන් ඉන්නවා රනිල්ලා රාජපක්ෂලා වෙනුවෙන් වැඩ කරන ප්‍රතිගාමියෝ ඉන්න ප්‍රගතිශීලී වැසින් එහෙම තියෙනවා ඒගොල්ලෝ ගැන ලෙනින් කියලා තියෙන මෙහෙම වචනයක්
Lenin no mekali godak kono weno. Yakiwe mehemai. Nirdhana panti vyapare etule. Nirdhana panti vyapare etule. Innava dhanapati pantiye ejantiyo. Yakiwe lutinan lagiwe. Lenin sahodara yakiwe. Nirdhana panti vyapare etule. Ursamiti vyapare etule. Innava dhanapati pantiye lutinan la. Ung seve karanne meka etule indagena dhanapati pantiyena. Enisa me samaje wenas karanna ona vidiyata peni innawa ungew Enisa bhavithamenma tamai hoya ganna wenne wena kramayikuth naha hoyanna vitin weda ewa eliyata eno dan ara ekek kiwwa me langadi kohedo dupatak thiyenawalu api eke mudal aayojane karala thiyenawalu ema kiwwane Itu pasir rupa hari ni edi, arah berita sana anak edi. Apa yang nalin dasar udara itu hambeno muna dan muna. Nalin dasar udara kita, dengan kiapan kita dua potong, nama hati kiapan kita dalam ini dua potong. Unyam tak jenggan? Ah? Oh itu kalinya ke kiriya? Bimana lagi ke? Kiwa kohedo rataga, mana mata katnya ada? Mahan, mereka itu malika awat tina, kau anda saudara lagi. Kau ingat? Ireland ti. Mungkin ini kia. Bimal ratna yang saudara itu, ham muna muna itu muna rupa ini beres orang nak di. Ar Musa mil. Bimal saudara lagi kua, kau anda pernah tina mana? Makai kahle, dina kahle, ada ke na? Eh mak iya buaya ka, thank you pak. Mie gaya ni. Dan balan aku, eh meja kuhama tu mung hadal ni. Mar progresi liye unne mung. Kuhama tu eh meja hadal ni. Mang kaya ni, opu karangan na beri aku hati lau. Kian na taram marai ni. Munta amu kaya ka dekku. An. Pragati sili vesim peni inna dhanapati pantiye lutinalla. Dhanapati pantiye lutinalla. Oka handuna ganna etuwa. Desha palane metini ihata yanna bae. Samaru itan inna eka eka vidiyata peni hitapu pamani. Okkoma ekata dala berida yanna. Berida yanna kiyala ahanawa. Yanna bae. Ekathu karanna puluwan okkoma ekathu karana. Dan balanne janadhipati warna vaadaya. Eh mereka mat meter kali ahalan ayah wajan ni, ada tamai megian. Janadi budi warna bahaya. Kehendra deka kuna hamu, debatnya kebetul dino. Deng api dino nak kehendra itu atur lela ibarai. Mandak kami api mahacara uyang gua mahatyat, me mahat kerja tanah kerja prakasha kerja di puna. Ilang ameti warna edi, janadi budi warna edi, boleh itu. Mali mahu jaya kerana kerana itu dino. Itu kita hari dengan api kawatnya janadi pergi warna kerja dinan mereka tu kerana. Mereka ini nanti kalau tu jalan tu, mana ban? Kulawa ada inginno. Kulai mata janda kerana, biasanya janda boleh cuma ada. Pradesa bahaya janda waladi, apeksha kiyoda addi, kula padanam, kule mata. Da apikawurut kula wadhe piligannne, api piligannne. Hari. Habai kula wadhe piligannna inno. Janadhipati varne di, ekollange jande api donade. Moko kiyan? Ah, ekollange kula wadhe di na, ekollange jande pa, vena kaat ranil da di. Egaran illa deng. Agam wadi inno. Hari, agam wadi inno. Api agam wadi ne? Api agam wadi ne? Hebei api agam wadi inte kienawa?
ජනාධිපති වරණේදී මාලිමාවට ඡන්දය දෙන්න. අපි ලෑස්ති ඒගොල්ලෝ උනත් හම්බෙන්න. ඡන්දය දෙන්න. හා එපා එපා ඔයගොල්ලෝ ආගම්වාදී. ඔයගොල්ලන්ගේ ඡන්දය අපිට එපා. ගිහින් දෙන්න රනිල්ට. එහෙම කියනවා. දැන් අපි අරගලොත් එක්ක ගණදුනුවක් කරන්න ඕනද නැද්ද? හැබැයි අපි ආගම්වාදී පිළිගන්නවද? එහෙම පිළිගන්නේ නැහැ. හරි. ඔයගොල්ලෝ දන්නවද කොහෙද දෙන්න හදන්නේ කියලා? ජාතිවාදීන් ඉන්න මේ රටේ අපි ජාතිවාදී පිළිගන්නේ නැහැ. අපි දිනුවට පස්සේ අපි ඒවට උත්තර හොයාගන්නවා. ඊට කලින් උත්තර හොයන්න බෑ. ඒවටත් උත්තර හොයන්නත් අපි ඒත් උත්සාහ කරනවා. අපි කියනවා කුලවාදය පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. අපි ඒගොල්ලන්ට කියනවා ආගම්වාදය පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. ජාතිවාදය පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. පැත්තකින් තියලා අපිත් එක්ක එකතු වෙන්න. අපිට සහයෝගය දෙන්න. නැත්තම් අඩුම තරමින් කටවහගෙනවත් හිටහල්ලා. කියලා දැන් කියන්න ඕනේ ඒගොල්ලන්ට. මේ රටේ මිනිස්සු කොච්චර වෙලා තියෙනවද? මිනිස්සු කොච්චර පිළිකුල් කරනවද? දැන් සමරසි ප්‍රජාවක් ඉන්නවා. ලෝකෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා. දැන් මන් නම් එහෙම කෙනෙක් නෙමෙයි. නමුත් මං අර ඕන කෙනෙක් එක්ක ඇසුරු කරනවා. මට ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒ අයිති අපි පිළිගන්නවා. හරි. නෑ නෑ ඕගොල්ලන්ගේ ඡන්දය අපිට එපා. ඒක ගිහින් දෙන්න රණිල් ගන්න බඩුව. ඒක ගිහින් දෙන්න රණිල්. අපිට දෙන්න එපා. මේකේ මාක්ස්වාදීන් ඉන්නවා. ට්‍රොස්කිවාදීන් ඉන්නවා. ස්ටාලින්වාදීන් ඉන්නවා. එක එක වාදින් ඉන්නවා. දැන් අපි සම සමාජය පස්සේ තිස්ස විතරනට කියන ඔයගොල්ලෝ ට්‍රොස්කිවාදී. අනේ ඔයගොල්ලෝ කියන රණිල්ට දෙන්න. ඔයාට අතට අතවත් දෙන්න ඔයාගේ මූණවත් බලන්නේ අපි. ඔයගොල්ලෝ ට්‍රොස්කිවාදී. ආ කොමියුනිස්ට් පක්ෂේ අපේ ඩියු සහෝදරලා ඉන්නවා. ස්ටාලින්වාදී කියලා කියනවා. දැන් අපි කියනවා ආවෝ ඒගොල්ලෝ හම්බෙන්න බෑ. ඒගොල්ලෝ ස්ටාලින්වාදී. ජනපතිවරණවාදය වෙනයි. අපි ජනපතිවරණවාදී කියන්නේ මොකද්ද? හැම කෙනාම අපි කියන කුල පදනම් වලින් ඉන්න, ඔය කියන පදනම් වලින් ඉන්න හැම කෙනාම මාලිමාවට සහයෝගය දෙන්න කියලා අපි ප්‍රසිද්ධියේ ඒ හැමෝගෙම ඉල්ලනවා. සියලු ජාතිවාදීන්ගෙන් ඉල්ලනවා. සියලු ආගම්වාදීන්ගෙන් ඉල්ලනවා. සියලු කුලවාදීන්ගෙන් ඉල්ලනවා. එකක්වත් අත්තරින්න එපා. එකක්වත් අත්තරින්න එපා. අපිට කියලා අත්තරවන්න හදනවා. අත්තරවන්න න්‍යායන්න හදනවා. ඔයා ගිහිල්ලා අරේ හම්බුනේ අපි ගන්නනේ. අපිට ඕන එකක් අපි හම්බෙනවා. එනිසා හොඳට මතක තියාගන්න මේක බෙදලා 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 ජනතාව බෙදලා බෙදලා අරගොල්ලන්ට මොකුත් නැහැ. ජනපතිවරණවාදයේදී ඒගොල්ලන්ට මොකුත් නැහැ. ඒගොල්ලන්ට ජාතිවාදීත් ගන්න පුළුවන්, ආගම්වාදීත් ගන්න පුළුවන්, කුලවාදීනුත් ගන්න පුළුවන්, උන් එක්ක ගිවිසුම් ගහන්න පුළුවන්, ගහගෙන දිනන්න පුළුවන්, ගණිනකොට කොට වැඩි. අපිට බෑ. අපිට බෑ. අපිට තානම් අපිට ජාතිවාදීන් එක බෑ. ස්ටාලින්වාදීන් එක්ක බෑ. ට්‍රොස්කිවාදීන් එක්ක බෑ. කුලවාදීන් එක්ක බෑ. අපිට බෑ. උන්ට පුළුවන්. දැන් මේ න්‍යාය කාටද ප්‍රතිඵල? ඒ දේශපාලනේ කාටද? දේශපාලනේ කරනවා කියන්නේ ඒකයි. මගේ දේශපාලනේ කියන්නේ අපි බලය ගන්න කරන අරගලයක්. උන් බලය තියාගන්න කරන අරගලයක්. උන් බලය තියාගන්න කරනවා. ඒ නිසා සහෝදරෝනි සහෝදරනි අපි ඒ හැමෝටම කියමු ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. මේ රට තියෙන ව්‍යසනයක මම පටන් ගත්ත එතනින් ඒකටයි පදනම දැම්මේ. මේක මේ සාමාන්‍ය තත්වයක නෙමෙයි තියෙන්නේ. ව්‍යසනය අපි තරුණ කාලේ අපි හිතුවා මේ රට හදා ගන්න ඕන කියලා. ඔයගොල්ලොත් හිතුවා. අපි කවදාකවත් හිතුවේ නැහැ මේක දාලා යන්න ඕන කියලා.
Emi tuh ne, Emi tarunu parampara Lanka ini mita kaling kawadakat indralane. Dengin nawa. Ija udah biasa nih muka itu. Ilang ke parampara hitanu anang, ane topio ka kono magulak keragini aku. Api anu ayan ngekila. Rataka ija udah kedo aja kayak ne, api itu nih ne. Dembalan aku kule. Dembalan aja hati. Dembalan aku mau apa dekino aja mau balan nalu. Apa dekino aja mau balan nalu. Rani lada, unta, satu rupi lada. Ok, kau mati kek Yusuf mari monari kagai na. Ekta canda dalah api tamai dinuwe. Onno bulan sihir itu na ini ke lanti beri kena. Ekta ahu enne pa. E bedi mat ahu enne pa. Api way beda lagi ini. Ung ok kau mekode. Orang yang dah gan bulu. Enisa. Elam bena janadhipati warna jayagrahane kirimata ona karana sampurna wata mitawa thiyenawa onnoya bedimata ahu novi api hamoma puralasiyo kiyala hitala api parna tarahal patthakin thiyala yannona api urusamiti vyapara ona tarang randu wenawa gahamara ganno hari api deka podda patthakin thiyannona Api apa hati itu atte ka samadhan minno na. Hati itu atte ka samadhanu nama apa wartaman itu anagat itu hati itu yang karadaryakne. Eka pun takai kian na. Api apa hati itu atte ka samadhan minno na. Api jati wadi hindaran nu nana. Ea jati wadi aki uanang. Agam wadi hinda himunanang. Winamoga kari wadi akinde himunanang. Api hati itu atas kesamadaan yang cahaya itu sama ini jati ke jangan balik lagi gila, wiyapar ya khadan nak puluang unne. Api nirmal lah atas kesamadaan una. Api kotor atas kesamadaan una. Itu bahasa. Api komunis paksa atas kesamadaan apa? Samadaan ya Azin. Api hati itu atas kesamadaan yang bela dino. Ayi. Atiite atte ka samadhanu nama vartamane tai anagate tai atiiteen badawak nae. E nisa den janadhipati varana nila novena vidiyata ævilla thiyenne. Api atiite atte ka samadhana wenno ona. Boho denek ekak api samadhana vela thiyena. Thawa ithuru ayat ekak samadhana wenno ona. E samadhanu nama ape vartamane tai ape Anaknya itu aja, ikan ini, wiyapare, wedewal itu, ati itu, badawakne. Eka kerana memang jangan adi pati warna itu, api asamatna, badan anda agan. Arupa uge kalle jati wadi, awakah hamenne pa? Arupa uge kalle agam wadi, awakah hamenne pa? Arupa uge kalle awal leka utteka kerana dulu kerana ni pa umukud. Arumukedd. ඒ දේශපාලනයට ගියොත් රණිල රාජපක්ෂලා ජයග්‍රහණය කරනවා ඒ නිසා වෘෂමිති ව්‍යාපාර විශේෂයෙන් දැන් සෞඛ්‍ය ශේෂකම් හරියට කජල් එකිනෙකා අතර එහෙම තියෙනවා අර එළිය තියෙන කුලවාදයට තමන් ඒක ඒක මෙතන ඉන්න කවුරුද දන්නෝ Dah api kian ne, langkia desa pan ne, urte sami te kata udah yah kia desa pan ne perubatan yang kerjeng, awasnya tahu apa ne gila di, enan dah urusan itu inda pahuge kali randu ecat ian ne pa gini atar atar den, di lak ian ne varel laba meka tekka sette la meke ma gahalim, passe urte sami te magula beragam, eten te niya tamani bendo ne katamai desa pan ne, pahutjeli ka kontra tiang inda. Kerana pahujjalika badakna, pahujjalika kontra tiang ini. Habis kerana desa panle badakna, desa panle badai orang itu pahujjalika kontra ne? Ewane? Itu enisa, jati ka jana balave geta yam pamana kat, inna wa atite attekka samadana karagati utuai. Apa yang kita kerjakan?
Itu kota jati kejana balai beke, wartaman etai, anagat etai, ati teng karder yakne. Ini sah dem meka yanno na danegene yanno na. Golpes aragle kiani niayakne ti bahavitawa. Golpes aragle. Niayakne ti bahavitawa andai. Lenin kiwe, ek andai. Ida kaurut piligat netan dem piligan neno. Andai kian ni, anda kene kian apa video balan? Andai kian ni kai, apa kian anduru ya tapat kano lagi? Ensa tawat orang tak niayak neti bahita awak kerana api tak aitiak ne? Anda video balik kerana aitiak ne? Ewa kian betul mai, ekian ikhya lagi mana? Bahita awak neti niayak andai? Niayan ton kerana tiang itu kerana ne? Me chandeg magahan beri nak? Enak wandai, bahita awak ni tini aye, wandai, wedak ni, apitah, sampun negaraan orang muli kekali tu nai dini, eka mata wadi aragale, eka dah ngapit dini ladin, apikian ni, merade pidi tu jana, jati ke jana balik ni, jati ke jana balik tu orang aurud dekama rakyati. Janata ini mukti berumur dahulu tu panah keti. Hatapa ini nang kimu ko? Pidi tu janaya ata rahiwa. Pidi ke wadah kerana kota. Ita kalim minisu ite gaya wadah kala kerana itu. Wadah kala kerana. Enisa me api bahu teram mataya. Mata wadi wadah kala dina ladi enne. Api hatta tu dene dawasak dekak kerabu wadah indane me. Merate pidi tu janaya. Dasaka ganana wak eha indang. Aragala kerana dia nuah, pidi tu bawa bete rayu. Ego langga thamai yara siji kere, nikang hita kene hita nemi. Hata pahata kalnut merate, me pidi ke ande rayu minisu aragala kara satang kara. Ape bedi hitiyo. Ego langge nyatin, jiwa tu paritya kerana dia nuah, me matawadi aragala dinan. Ini sah, martu masa naum ini dah mana kotar, matawadi aragale api dinala tipu bawa dina sahaja kemo kad, eka chanda kole lakunu karan na nodi ibu ini, eka tak teri kahan dunne, eken kiri na mo kad, merate pidi tapanti ya desa palne denginne ihala tanaka, usas tanaka, diunu tanaka, palak palaya na tanaka. Palak itu canda nanti aja nak nak, ekanya ni diunu aja nak, melete pilih tapan tiada niinne. Ini sah canda tiapun nanti kekene kisi kene kanagatuin nolne, kanagatuin nolne. Abe abe ika dina gan nol, kanagatu lelodanne, ika dina gan nolna. An nadu kipet tienno, nadu kipet dalat tienno. Apede amyam turu turu aranci maharuk tienno, amyam karna gan, ukum gian be. Palat panah janda ganda upernya mahan sih bemu, gamu, hari, gamu itu rannya meh dinamu, hebat, monahari betul dah lagi hilang, janadi pasti orang yang enne, ani thamah janda kita mah dah lalu, sutra nih meh, desa panah nih meh, niaya patra nih meh, janadi pasti orang niaya patra nih benas, paran desa panah kehali dia agni keran nih meh, ekanya thamah mangar tikat tiwi. Ini Enisa, matawadi aragale dinalati Enika dengan api syakti mat keragene tawa israr geni anuona. Eki israr geni anuona. Eka te rayu dewanta mehumat tieno. E dewanta mehume ikak thamai Ranilla Rajapaksala venueng ara abe duupate kel. E matawadi aragale. Mereka istilah ini, matawadi, aragale, wasi daya kebenar itu istilah ini kepada pelajar dah anu na. Itu Enisa, ikhaya orang atau no? Hari, api dinapu matawadi ya, syakti mat kerla istirahat ke ni anu na ikat, ikat terin bay akan day. Deka, sengwida ni aragale istirahat anu na.
මේ සංවිධාන අරගලයට අදාළ වැඩක් තමයි මේ අද ඔබ මෙතන තියෙන්නේ. සංවිධාන අරගලේ. මතවාදී අරගලයේ දිනුවට පාලකයා වෙනස් කරන්න බෑ. ඒක තමයි මේ ඔප්පු කරලා තියෙන්නේ. හැබැයි ඒක ඕනමයි. ඒක ඕනමයි. පළවෙනි කොටස තමයි අපි මෙච්චර කල් කරේ. එහෙනම් දෙවෙනි කොටස තමයි සංවිධාන අරගලේ. ඒක පළවෙනි එක ඉවර වෙලාම නෙමෙයි කරන්නේ. ඒක ඇතුළතදී පුළුවන් විදිහට කරනවා. අපි 103 ඉදිරිත් කරා. ඒ හින්දා තමයි අපිට උරු සමිති ව්‍යාපාරයක් තියෙන්නේ. මතවාදී අරගලයක් දිනලා නෙමෙයිනේ අපි උරු සමිති ව්‍යාපාරයක් කරන් ඉන්නේ. ආවේ. එහෙම දෙයක් නෙමෙයි. එතකොට තියෙනවා. නමුත් සමාජයක් පරිවර්තනය කරන්න ඕන කරන සංවිධාන අරගලය ජය ගන්න බෑ මතවාදී අරගලය ජය නොගෙන. එහෙනම් අපි එක දැන් ජය අරගෙන තියෙන්නේ. මතවාදී අරගලය එහෙනම් දැන් අපි වහ වහාම සංවිධාන අරගලයේ ජය ගන්න ඕන. ඒ සංවිධාන අරගලයේ ජය ගැනීමේ කොටසක් තමයි අද මේ මෙතන අපි සිද්ධ කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඒ සංවිධාන අරගලය සම්පූර්ණ කිරීමේ වගකීම මේ වේදිකාවේ ඉන්න නායකත්වයේ බාර ගන්න ඕන, බාර ගන්න සූදානම්. ඒ හින්දා තමයි වේදිකාවට ආවේ. ඔව් අපි ලෑස්ති කියලා තමයි මේ වේදිකාව ඉදන් හඬ ගාලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඒක තමයි කියන්නේ. ඒ සංවිධාන අරගලේ යනකොට අපිට යම් සටන් පාඨ ප්‍රමාණයකුත් ඕන. දැන් මේ ටිකක් තියෙනවා. සටන් පාඨ ප්‍රමාණයක් ඕන ජාතික. ඒ සටන් පාඨ ප්‍රමාණය සංවිධානය කර මිනිස්සු සංවිධානය කරන්න ඕන වෙනවා සටන් පාඨ. ඊළඟට හරි අපි ඒක සම්පූර්ණ කරමු කරනවා. මොකද මතවාදී අරගලේ දිනුවට පස්සේ සංවිධාන අරගලේ දිනන්න පුළුවන්. මතවාදී අරගලේ පිටිපස්සෙන් තමයි සංවිධාන අරගලේ එන්නේ. ඒකට ඉස්සරහට යන්න සාර්ථක කරන්න පුළුවන් වෙන්නේ. 103 ඉඳගෙන අපි කිව්වට පස්සේ වරලා සංවිධානයම කියලා මොකෙක්වත් අහන්න එකෙක් ඉන්නවද? හිටියද? අපිම අහගන්නවා. එච්චරයි. දැන් එහෙම නැහැ. ඒ නිසා දැන් අපි වහාම මෙච්චර කල් මතක තියාගන්න දශක ගාණක් මිනිස්සු කැප කරලා තමයි මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. දැන් අපේ අතේ වැඩේ තියෙන්නේ වර්තමාන අපේ අතේ. ඒ නිසා අපි ඒ ටික වේගෙන් කරන්න ඕන. ඒ ටික වේගෙන් කරලා ඊළඟට අපි අර සටන් පාඨ ටිකත් එක දින වකවානු සහිතව පාරට බහින්න ඕන. පෞද්ගල අරගල කාලේ මැයි මාසේ 6 රට පුරා තිබෙක් දින හර්තාලය සම්පූර්ණ සාර්ථකයි. සම්පූර්ණ සාර්ථකයි. මුළු කොළඹ නගරේ එක වීදියක් නැහැ ඔක්කොම වැහුවා. මුළු රටේම වැහුවා. ඒක ප්‍රතිගාමි බලවේගයක ඒක මතු කරන්නේ නැහැ. මතු කරන්නේ නැහැ. මෙතන ඉන්න ඔයකට නායකත්වය දීපු සහෝදරු මේ උදේනි සහෝදරලා තව ඉන්නවා මට මේ. නම් එහෙම මෙහෙම පේන්නේ. අපි විතරක් නෙමෙයි තව බැස්සා කට්ටිය වැඩේට. හර්තාලේ. ඒ නිසා අපි ධීවරයොත් එක්ක ගොවියොත් එක්ක ශිෂ්‍යයොත් එක්ක කාන්තා බලයනි එක්ක විවිධ අය එක්ක ඒගොල්ලන්ගේ සටන් පාඩ ටිකක් අරගෙන අපේ වැඩ කරන පන්තියේ සටන් පාඩ ටිකක් ඒකට දාලා ඒක අපි කරන්න ඕන. අපි නායකත්වය දෙන්න ඕන. අරගෙන ඉවරලා අපි ජාතික අරගලයකට තමයි මේ සූදානම් වෙන්නේ. ඒ සටන් පාඩ ටික එකතු වෙලා යනකොට ඉල්ලීම් 21 වෙන්න පුළුවන්. 20 වෙන්න පුළුවන්. 50 වෙන්න පුළුවන්. 15 වෙන්න පුළුවන්. ඕන එකක් වෙන්න පුළුවන් ගාන. අපි දැන් ගාන දන්නේ. ඒ සටන් පාඩ ටිකක් අරගෙන අපි රටේ ජනතාවට කියමු. අපි උරු සමිති ව්‍යාපාරේ පක්ෂවලින් ඉල්ලමු. ප්‍රගතිශීලයෙන් ජාතික ජන බලයෙන් ඉල්ලමු. ගම් බිම් පිටින් ඔක්කොම ඒ සටන් පාඩ ටික පොදු සටන් පාඩ ටික අරගෙන පාරට එන්න කියලා අපි යෝජනා කරමු. සහතිකයි. එදාට මේ රටේ ජනතාව එනවා. එනවා. අපි යන්නේ මේ පාරේ. ජාතික ජනබලයේ යන ඡන්ද පාරේ. ආ යන්න. යන්න. ඒක යන්න ඕන. මේ තව පාරක්. මේ පාර මොකද්ද? උඹලා ඡන්දේ තියන්නේ නැතුව හැමදාම වෙට්ටු දාලා යනවනම් අපි මේ කියන අරගලේ ගේනවා අපි පාරට. ඒක මතක තියාගන්නලා එදාට උඹලට යන්න වෙනවා මේ රට දාලා. අපි නරකම දෙයට ලෑස්ති වෙමු. නරකම දෙයට ලෑස්ති වෙමු.
මේ ලෑස්ති වෙන්නේ ඒක නරකම දෙයට. හරි. අපිට ඒව කරන්න ඕනේ නැහැ. අවශ්‍ය නැහැ. තියපල්ලා ඡන්දේ. හැබැයි ඡන්දේ දෙන්න නැත්තම් අපි ළඟ ආයුධයක් තියෙනවා. ඒක කෑලි කෑලි තැන් තැන් වල තියෙන්නේ. අපි මේ කෑලි එකතු කරමින් තියෙන්නේ. අපි ඒ ආයුධය එකතු කරලා ඉලක්කය ගන්නවා වෙඩි තියනවා තියනවා තියනවාමයි පොදු ජන අරගලේ. පොදු ජන අරගලේ. ඒකට මේ ලෑස්ති වෙන්නේ. වෙට්ටු දාලා යන්න දෙන්න බෑ හැමදාම. ඒ නිසා අපි මතවාදී අරගලේ ජයග්‍රහණය කරලා තියෙනවා. සංවිධාන අරගලේ ජය ගනිමින් තියෙනවා. ඊළඟට ආර්ථික සටන්පාඨ සහ දේශපාලන සටන්පාඨ ඒකාබද්ධ කරපු ජාතික ව්‍යාපාරයක් විදිහට අපි පාරට එනවා එන්න ඕන. අන්න ඒකට සූදානම් කරන්න බලවේග. ආයතන මර්ධනය. මර්ධනය ආවොත් සහෝදර ඊළඟ කතාව. ලංකාවේ මීට කලින් අරගල කරේ පෞද්ගල පුරවැසි අරගලේ හැර දේශපාලන පක්ෂ. පක්ෂ පෞද්ගල පුරවැසි අරගලේ පක්ෂ නෙමෙයි දේශපාලන පක්ෂය. හරි. හැත්තකේ අරගලේ කියන්නේ දේශපාලන පක්ෂයක්. ජනතාව දන්නේ නැතුව ජනතාව වෙනුවෙන් කරපු එකක්. ලොකු කැපවීමක් ඒක. කැපවීම ආගේ කරන්න ඕන. නමුත් ජනතාව දන්නේ නැහැ. ඒ කියන්නේ පන්තිය වෙනුවට පීඩිත පන්තිය ප්‍රගතිශීලී ජනයා පන්තිය වෙනුවට පක්ෂයේ ආදේශ වෙලා. පන්තියනේ සටන් කරන්න ඕන. පක්ෂය කරන්න ඕන නායකත්වය දෙන එක. සටන් කරනවා පන්තිය. ඉතින් පන්තිය වෙනුවට පක්ෂයේ ආදේශ වෙලා. එතන මොකද වෙන්නේ? වෙන්න ඕන එක තමයි උනේ. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. පන්තිය වෙනුවට පක්ෂයේ ආදේශ වුණාම 88 89 ඊට වඩා ටිකක් ලොකුයි. ඒත් පන්තිය වෙනුවට පක්ෂය තමයි ආදේශ වෙලා තියෙන්නේ අන්තිමට ගත්තම. එතකොට මර්ධනය කරන්න පුළුවන්. පන්තිය සටන් කරන දවසට මර්ධනය කරන්න බෑ. පීඩක පන්තිය එහෙම නැත්නම් පීඩකයෝ හැමදාම පන්ති අරගල කරපු හැමදැනකදීම පරාදයි. පරාදයි. සංවිධානාත්මකව පන්ති අරගලය කරවත් මර්ධනය කරන්න බෑ. එහෙනම් අපි රනිල්ලට රාජපක්ෂලට දෙන්නේ ඉතිහාසෙත් එක්ක සමාදාන කරගෙන ඉතිහාසය වඩන්නේ. ඒ පාඩනුත් ඉගෙනගෙන මෙතෙන්ට අපි පක්ෂය ආදේශ වෙන්නේ නැහැ. පක්ෂය කරන්නේ ජනයාට නායකත්වය දෙන එක. මග පෙන්වන එක. සටන් කරන්නේ ජනතාව, පොදු ජනතාව. පොදු ජනතාව අපි ඒ සටනට පෙළ ගැස්සෙන එක තමයි අපේ වැඩේ. මෑතත් දෙකීමක් තියෙනවා. පුරවැසි අරගල ඒක අඩුපාඩුකම් තියෙනවා. නායකත්වය නැහැ. නායකත්වය ලොස්. නායකත්වය ලෙෆ්ට්. මොකුත් නැහැ. හරි. එහෙම අරගල දිනන්න බෑ. ඒ නිසා තමයි අරගල එනකොටම අපි නිවේදනයක් ගැහුවේ. අරගල කරන්න කාටවත් අයිතිය තියෙනවා නෑ. මේක කවුරු කරන එකද දන්නේ නැහැ. ටිකක් පරිස්සම් වෙන්න. ඒ කාලේ අපිට කිව්වනේ අරගලේ කකුලෙන් අදිනවා කියලා. එම නෙමෙයි. හරි. ඉතින් ඒ නිසා අපි මේ වැඩේට වැඩ කරන පන්තිය වැටුප් ශ්‍රමිකයෝ ප්‍රමුඛ අනෙකුත් වැඩ කරන කණ්ඩායම් ඔක්කොම එකතු කරලා අපි මේකට නායකත්වය දෙමු. නායකත්වය ගන්න ඕන කොළඹ දිනම් මේ කණ්ඩායම නායකත්වය ගන්න ඕන. කොළඹ දිනම් මේ කණ්ඩායම නායකත්වය ආරම්භ ව්‍යාපාරික ප්‍රජාව අනිකුත් වෘත්තීය සමිති කොළඹ ඉන්නේ එකතු කරන්න ඕන. සාකච්ඡා යන්න ඕන. එහෙම විතරයි මේක කරන්න පුළුවන්. අපිට කියලා තියෙනවානේ අපිට සංවිධානය හැර වෙනත් අවියක් නැත. ඉතින් දැන් අපි ළඟ අපේ අවිය නැත. චන්දකල් දැම්ම මහනවා සහෝදරයා. චන්දකල් දැම්මා. මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ ඉතින්. කරන්න දෙයක් නැහැ. චන්දකල් දැම්මම කරන්න ඕන දේ කරන්න තමයි මේ සූදානම. අපි වැඩ නතර කිරීමක් කරලා කියනවා ඡන්ද තියපල්ලා කියලා. ඒක අපේ ඔක්කොම අනිත් අයිතිවාසිකම් වලට අවුලින් තියෙන්නේ. අපි අපේ තියෙන ශ්‍රේණි ප්‍රශ්න, වැටු ප්‍රශ්න, විවිධ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ඔක්කොටම වඩා අවුලින් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්න තියෙනවද? මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා.
අපි ආර්ථික සටන්පාඩත් එක්ක ඒ සටන්පාඩත් ඇතුල් කරගෙන මේක ඉස්සරහට අරගෙන යමු වෙන වෙන මාවත් නැහැ මුන් අපිට මේක බන්දේසී තියලා දෙන්නේ නැහැ මම අපිට ටිකක් අමාරුවෙන් තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ අමාරුවේ ලොකුම ගැල්ල ජයරන් තියෙන්නේ මතවාදී අරගලේ තව ටිකයි තියෙන්නේ අන්න ඒ ටික ජය ගන්න තමයි මේ මැදිහත් වීම ඒ ටික ජය ගන්න තමයි මේ මැදිහත් වීම ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා අපේ වැඩේ මතවාදී අරගලේ ඉවර වුණාම ඉවරයි කියලා හිතන්න නැතුව තව කොටස් දෙකක් තියෙනවා කියලා අවබෝධය හදාගෙන සංවිධාන අරගලය ආර්ථික අරගලය ඒ දෙක අපිට තියෙනවා ඒ දෙක ගැන අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ මතවාදී අරගලයේ තැනට එනකන් 3 ඔක කිව්වට වැඩක් නැහැ ඒ නිසා අපි උසස් තැනකට දැන් ඇවිල්ලා ඉන්නවා දේශපාලනේ තව අපිට ප්‍රියවරයි දෙකයි තියාගන්න තියෙන්නේ ඒක අමාරු කෑල්ල නෙමෙයි ලේසි කෑල්ල ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා ඡන්ද කතාවෙන් ඔබට ගිහිල්ලා ප්‍රජාව සංවිධානය කරන්න ඕන ඒකේ නායකත්වය ගන්න ඕන කියන අදිස්ථානය හදාගෙන අපි සටන් පාඩ ප්‍රමාණයකුත් එක්ක නුදුරේදීම ජාතික අරගලයකට නායකත්වය දෙනවා කියන අදිස්ථානය ඇතුව අපි මේ සමුළුවේ යමු ඒ අදිස්ථානය ඇති කරගන්න අද මෙතෙන්ට මේ නායකත්වය ගත්ත ඒ වගේම අද පැමිණි සියලුම සහෝදර සහෝදරයන්ට වඩ වඩාත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා පතමින් මගේ වචන ටික අවසන් කරනවා සියලු දෙනාටම ජය වේවා බොන්සුයි